දැන් ආර්ථික පරිවර්තන පනත කියලා තියෙනවා 20යි 27 වෙනකොට රට බංකොලොත් වෙලා අවුරුදු 5යි. ඒ අවුරුදු 5 ඇතුළත ආර්ථික වර්ධන වේගය 20යි 27 වෙනකොට තියාගන්න ඕනේ 5%ක. ඒතකොට දේශපාලන පක්ෂණු බුරු කිව්වොත් 5%යි තියාගන්න බෑ. 20යි 32 දී ණය අර කළමනාකරණය කරන පනතෙන් කියනවා කොහොමද ණය ගෙවන්නේ කියලා. ඒතකොට ජනාධිපතිතුමා කල් ඉල්ල ගන්න 27 වෙනකන් හැබැයි 20යි 32 දී අපි ගෙවන ප්‍රමාණය කියනවා ගෙවන හැටි කියනවා පාර වෙනස් කරොත් විනාශයි. දැන් මිත්‍රවරුනි සමාජය අපි කතා කරන්න ගියාම හුඟක් තැන් වලදී බොහෝ දෙනා අහන කාරණයක් තමයි මැතිවරණේ තියෙනවද කියලා. ඒ මැතිවරණේ නොතියන්නේ ඇයි? මැතිවරණයට ඉදිරිපත් කරන අපේක්ෂකයන් අතරින් පැනලා නොගිය, කයිවාරු නොගහපු, පස්සෙට මුහුණ දෙන්න අපේක්ෂකයා ඉන්න එකම කණ්ඩායම ඔයයි මායි නියෝජනය කරන මේක්ෂත් ජාතික පක්ෂය පමණයි. අනිත් අපේක්ෂකයෝ පැනලා ගියා. චන්ද්‍රිකා මැතිණියත් එක්කලා ආණ්ඩු කරා. අනුර කුමාර මැතිතුමා වාරිමාර්ග ඇමතිවරයා වශයෙන් ඉඳදී එක ඇලක් හැදුවද? ඒ ජනතාව ඉදිරිපරමුණ එහෙම කරනකොට සජිත් ප්‍රේමදාස කරෙත් ඔච්චරමනේ. ඒ සජිත් ප්‍රේමදාසයි නායකතුමයි අතර ඡන්දයක් තියන්නට ඕන කියලා තීන්දුව. නායකත්ව සටනට ඡන්දයට සජිත් ප්‍රේමදාස මහත්තයා ඉදිරිපත් වෙන්නේ නැහැ. කවුද දැම්මේ? හිමිට ගෙනල්ලා යවාඩි කරේවා කරුජාසිරි මහත්තයා. දැන් අපේක්ෂකව දෙන්න කරුජාසිරි මහත්තයයි රණලි වික්‍රමසිංහ මහත්තයා. ඡන්දේ තිබ්බා කරුජාසිරි මහත්තයා පෙරදුනා. ඊට පස්සේ මම දැක්කා පහුගිය ටිකේම තිබුණා විවාදේ සජිබේ මාලිමාවයි අන්තිමට ස්වාධීන රූපවාහිනිය මේකේ වගකීම් බාර අරන් දිනක් දීලා වෙලාවක් දීලා පුටුත් තියලා ස්ටුඩියෝ එකත් ලෑස්ති කරපුවාම අන්න විවාදේ යන්නේ නැහැ. ඒකත් මගහැරලා ගියා. දැන් මේක දිගටම මගහරිනවා. දැන් ජනාධිපතිවරණ එනකොට ජනාධිපතිවරණෙන් අපි මගහරින්න හදනවා කියලා කියනවා. මේ අපි ආපු අභියෝග එකකින්වත් අපේ නායකයා පක්ෂයකට වැටිලා පැනලා ගියේ නෑ. බය නැතුව ගිහිල්ලා අභියෝග බාරගත්තා. දැන් ඔබේ අනාගතය ගැන කතා කරන්නේ කවුද මේ අපේක්ෂකෝ තුන්දෙනාගෙන්? AI තාක්ෂණය ගැන, අලුතේ මේ වෙනස් වෙන්න පුළුවන් දේවල් ගැන මේ කතා කරන මම නම් දකින්නේ මේ රැස්වීම මේ නායකයෝ තුන්දෙනාගෙන් එකම නායකයා රනිල් කුසුමතුමයි. එතුමා වැඩ කරන විදිය තරුණයි. සමහර අය කියනවානේ මේ අගමැති හතර පාරස්සරයක් කිරියා කෝ මේ මොනවද උනේ? මොකද අගමැතිකමක් කියන්නේ පියන් කෙනෙක් වගේ වැඩක්. ජනාධිපතිතුමා පිළිගත්තොත් හොඳයි, නැත්නම් නිකන් බලාගින්න තමයි තියෙන්නේ. සාමාන්‍ය ප්‍රේමදාස මැතිතුමා කියපු විදියට. දැන් ජනාධිපති වෙලා මේ අවුරුදු දෙක තුන තමයි එතුමාගේ නියම නායකත්වය පෙන්නලා තියෙන්නේ. එතුමාට බට ගාලා තීන්දු තීරණ ටික ගන්නවා. ඔගොල්ලෝ දන්නවා අස්වැසුම ගෙනාවේ සමෘද්ධිය වෙනුවට. සමෘද්ධියට වෙන් කරේ බිලියන 65යි. අස්වැසුමට වෙන් කරා බිලියන 183ක්. ගණන් පෙන්වන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපේ රටේ පිළිගැනීම ජාත්‍යන්තර මූල්‍ය ආරමුදල වගේ ආයතනත් එක්ක වැඩ කරන කාලවල වල සහනාධාර කැපෙනවා කියන එක තමයි අපේ වාමාංශිකයේ උඟක් රටේ ප්‍රචලිත කරපු මතය. හැබැයි රනිල් වික්‍රමසිංහ මහත්මයා ජාත්‍යන්තර මූල්‍ය ආරමුදලත් එක්ක ගනුදෙනු කරලා සමෘද්ධියට 65ක් දෙනකොට අස්වැසුමට 183ක් වෙන් කරගත්තා. එහෙම කරන්න පුළුවන් රනිල් වික්‍රමසිංහයන්ට විතරයි කියන එක අපි කියන්න ඕනා.